ලක්තරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක් ආයුබෝවන් මම නීතිඥ අබිලගොඩ මහවත්ත සභාපති අරගලයේ නීතිඥෝ සංවිධානය අද මාධ්‍ය හමුව ආරම්භයේම අපි කැමති අද විශේෂ දවසක් මේ රට මුස්ලිම් සහෝදරත්වයට ඔවුන්ගේ රාමසාන් උත්සව සමය ඒ වෙනුවෙන් අපි අරගලයේ නීතිඥෝ සංවිධානයේ විදියට ඔවුන්ට සුබ පතනවා ඒ වගේම දේශපාලන තන්ත්‍රය තුල ඉතාමත් අසාධාරණයට ලක්ුණු ඉතාමත් අසාධාරණ ලෙස වෙනස්කම් වලට ලක්ුණු පීඩාවට ලක්ුණු පිරිසක් තමයි අපේ මුස්ලිම් සහෝදරත්වය මේ ලබන්නා වූ රාමසාන් සමයත් සමග ඉදිරි අනාගතය තුලවත් අපේ මුස්ලිම් ප්‍රජාවට සාමකාමී පීඩාවෙන් තොර බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් මෙරට මුස්ලිම් ප්‍රජාවටත් ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටත් සුබ රාමසාන් දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ඒ රාමසාන් දිනය අද සමරනවා වගේම ඊයේ දවස කියන්නේ මේ රටේ ඉතිහාසයේ ඉතා භයංකර අත්දැකීමකට මුහුණ දුන්නු හරියටම ඒ අත්දැකීම ලබලා අවුරුදු 4ක් සම්පූර්ණ වෙන තැන විවිධ වූ සැමරුම් විවිධ ආකාරයේ සූදානම් වීම තුළින් මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් විවිධාකාර සැමරුම් මේ රට තුළ සිද්ධ වුණා. අපි පොඩ්ඩක් හැරිලා බලමු මේ පාස්කු ප්‍රහාරය සහ ඒ පාස්කු ප්‍රහාරය තුළ දේශපාලන ඉතිහාසය සහ සමාජයේ ක්‍රියාකාරකම් පිළිබඳව අපිට මතකයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න ඉතින් එපිටට වූ ඉතිහාසය තුළ මේ රටේ සිද්ධීන් ගණනාවක් සිද්ධ වෙනවා. මේ රටේ මුස්ලිම් ජනකොටස ඉලක්ක කරගෙන ඉතාමත් ප්‍රබල වූ දැවැන්ත වූ විරෝධතා මර්ධන ඒ වගේම වෛරී සහගත ප්‍රකාශයන් මේ රටේ සහ ක්‍රියාමාර්ගයන් මේ රටේ සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවක ඒ අයගේ පුර්ගාව සම්බන්ධයෙන් මේ රටේ යම් ආන්දෝලාත්මක මතවාදයන් එනවා. ඒ වගේම එතනිනුත් නැවතෙන්නේ නැතුව මේ රටේ වද කොත්තු වඳ පෙති වඳ සැත්කම් සිද්ධ කරන වෛද්‍යවරුන් ඒ වගේම හලාල් ලාංඡනය පිළිබඳ වූ විවිධාකාර මතවාදයන් ගොඩනගමින් මේ රට තුළ ජන වර්ගයන් අතර පැහැදිලි බෙදීමක් සිද්ධ කරන ආකාරයේ ප්‍රකාශනයන් මේ රට තුළ සිද්ධ වෙනවා. මේ රට තුළ පරිසරයක් ගොඩනගනවා මේ රටේ ජන කණ්ඩායම් අතර බෙදෙන ආකාරයේ බෙදීම් ඇති කරන ආකාරයේ වෛරය ඇති වෙන ආකාරයේ ඒ සියලු පසුවිම් ඒ සියලු කාරණා මැද්දේ 2019 අප්‍රියල් 21 වෙනිදා මේ පාස්කු ප්‍රහාරය දියත් වෙනවා. සියොන් දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය, ඒ වගේම කොච්චිකඩේ දේවස්ථානය, එතනින් හැරුණු කොට සංචාරක හෝටල් දෙකක් පදනම් කරගෙන ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය සිද්ධ වෙනවා. මේ ප්‍රහාරය සිද්ධ වෙන බවට අවස්ථා 4කට වඩා පැහැදිලි තොරතුරු ලැබිලා තියෙනවා. ඒ තොරතුරු සැලකිල්ලට නොගෙන තිබුණේ බුද්ධිංශ ඒවා තහවුරු කරගත් සත්‍ය තොරතුරුද යන්න පිළිබඳව ඔවුන්ට තිබුණු අවිශ්වාසය මතයයි සඳහන් කරමින් කියලා මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ක්‍රියාත්මක වුණු සොයා බලපු විමර්ශන කොමිෂන් සභා තුනකින් අනාවරණය වෙලා තියෙනවා. එතකොට ඒ පාස්කු ප්‍රහාරය තුළ දේශපාලනික ක්‍රියාකාරීත්වය කොහොමද? පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවත් එක්කම රටේ ආරක්ෂාවක් නැහැ. රට තුල ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා ඒ එක්කම මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙනවා. ඒ ඇති වුණු බය ත්‍රස්ත බිය පදනම් කරගෙන මේ ත්‍රස්තයින්ට දඬුවම් දෙනවා මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න සැලසුම්කරුවන් මහමුලකරුවන් අනාවරණය කරනවා කියන පොරොන්දුවත් එක්ක
බලයට පත්වෙන ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පන්නා දමන තුරු සිද්ධ කරන ලද ක්‍රියාමාර්ගය පිළිබඳ බොහොම පැහැදිලි. අවම වශයෙන් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරගන්න ඒකට බලපෑම් කරන්න සිද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂට. ඒක කතෝලික සභාව හරහා කාදිනල් උන්වහන්සේගේ දැඩි ඉල්ලීම හරහා මේ රටේ ජනතාවගේ ඉල්ලීම හරහා අකමැත්තෙන් හෝ ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්න සිද්ධ වුණා. අදටත් ඒ කොමිෂන් සභාවේ සම්පූර්ණ සාක්ෂි සම්පින්ඩණයන් ඇතුළත් ඒ වෙළුම් 22න් සාරාංශයක් පමණයි අපට දීලා තියෙන්නේ. වෙළුම් 21ක් අද වෙනතුරුත් ජනතාවට ලැබිලා නැහැ. ඒ වගේම මේ රටේ අපි දකිනවා විටින් විට දේශපාලඥයෝ මේ පාස්කු ප්‍රහාරය සිල්ලරට භාවිතා කරනවා, තමුගේ දේශපාලන උමනාවන් වෙනුවෙන් බල පාවිච්චි කරනවා. ඒවා ගොම මතක හිටින සිද්ධීන් එක ගත්තොත් මතකයි හරින් ෆර්නෑන්ඩෝ ඇමතිතුමාට ඔහුගේ කට වැරදිලා කිව්ව දෙයක් නිසා කියාගෙන ඔහු ආපු තාත්ත පල්ලියන් දෙපා කිව්වා කියන කතාවත් එක්ක ඔහුට තදබල දෝෂාරෝපණයක් සමාජෙ එල්ල වුණා. නමුත් ඔහු එතැන් ඉඳලා මවාපෑමක් මනුෂ්‍ය නානායක්කාරලා පෙනී හිටියා. පාස්කු ප්‍රහාරය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවලට ගියා, දේශපාලන වේදිකාවල පතුරු ගැහුවා. නමුත් අදටත් දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙත් සැලකිය යුතු වගකීමක් දරනවා. ඊයේ දවසේ අවුරුදු 4ක් පිරෙන තැන අපි බලාගෙන හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද මනුෂ්‍යලා කොහෙද ඉන්නේ කියන එක, අද හරීන්ලා කොහෙද ඉන්නේ කියන එක අපි ඒක දැක්කා. අද 22 වෙනිදා වෙනකොට හරීන්ලා ලිහඩයි, මනුෂ්‍යලා නිහඬයි. මේක පාස්කු ප්‍රහාරය දේශපාලඥයින්ට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ සිල්ලර දේශපාලනය සඳහාම පමණයි. මතක තියාගන්න ඕන මේ රටේ මූලික අයිතිවාසිකම් නඩුවක් කරා මෛත්‍රීපාල නැට්ටට ගැට්ටට හිර වෙන්නේ මේ රටේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා නෙමෙයි, මේ රටේ සිවිල් පුරවැසියා මේ රටේ කතෝලික සභාව ගත්ත ක්‍රියාමාර්ග නිසා. අද මෛත්‍රීපාල තැන් තැන්වල කටමැත දොඩවමින් යනවා. මම වැරදිකාරයෙක් නෙමේ, මම අනුන්ගේ පව් වලට කරගහලා වන්දි ගෙවනවා විතරයි, මේවත් දඩගෙවීම් නෙමේ කියලා. ඒක එහෙම කියන්න පුළුවන් තත්වයක් මේ රටේ උදාලා වෙලා තියෙන්නේ. මූලික අයිතිවාසිකම් නඩුවෙන් බරපතල නොසලකිල්ලක් පැහැර හැරීමක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ හිටපු පූජිත වේවා ආරක්ෂක ලේකම්වරයා වේවා ඉතුරු නිලධාරීන්ට තිබුණා කියලා අධිකරණයට සැහැීමකට පත් වෙලා දුන්නු තීන්දුව හරහා ලැබුණු ඒ ධනාත්මක මතවාදය අද වෙනතුරු බැරි වෙලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ මේ වරදක් උපචය කරන නොසලකිලිමත් භාවය දක්වා ඇදගෙන යන්න මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේනලට මේ වලට අද වහසි බස් දොඩවන දේශපාලඥයින්ට කියනවා ඔබට අවශ්‍ය වුණේ මේ ප්‍රහාරය අමතක කරන්න. මොකද මේ රටේ දළදා මාලිගාවට බෝම්බ තිබ්බ මිනිස්සු අන්තිමට පාර්ලිමේන්තුවට ගියා, දේශපාලඥයන්ගේ ඔඩොක්කු වලට ගියා. හැබැයි අපේ රටේ මිනිසුන්ට ඒ වගේ ප්‍රහාර ගණනාවක් අමතක වුණා. මතක තියාගන්න කතෝලික සභාව, මේ කතෝලිකයන් ප්‍රමුඛ මේ රටේ ජනතාව, ප්‍රගතිශීලී ජනතාව පාස්කු ප්‍රහාරය එදාටත් වඩා අද සිහි කරනවා. ඒකයි අපි පාගමන් එන්නේ, ඒකයි අපි පහපාරට ඇවිල්ලා මිනිස් පවුරු දම්වැල් බිහි කරන්නේ. මේක අපි අත්තරින්ද සූදානම් නැහැ. ඒ ජීවිත නිකම්ම නිකං දේශපාලනික ගොදුරු බවට පත් කරන්න අපි සූදානම් නැහැ. අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන කියන අයගේ අවුරුදු 54ක දේශපාලන ඉතිහාසය යට චෝදනා කෙරුවලු. ඒක නිසා මේ චෝදනාව එයාට වැඩක් නැහැලු. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාව එයා ගණන් ගන්නේ නැහැලු. මෛත්‍රීපාල වගේ ගොබ්බ දේශපාලඥයෙක් එහෙම නොකියුවොත් තමයි පුදුමේ. මොකද මේ රටේ පාස්කු ප්‍රහාරයක් එනවා කියලා ආරක්ෂක අංශ මෙච්චර කියද්දි මේ රට දාලා රට සවාරි ගිය අඩුම තරමේ දුරකථනයටවත් අල්ලගන්න බැරි වෙච්ච ඒ තරමට මිනිස් ඝාතනයක් සිද්ධ වෙනවා, බෝම්බ පිරිපිරීමක් වෙනවා කියලා තිබුණු ප්‍රවෘත්තිය ගානකට නොගත්ත මෛත්‍රීපාල මේ වගේ දෙයක් ගණන් ගත්තොත් තමයි අපට තියෙන පුදුමේ. ඒක නිසා අපිට මතකයි මේ දේශපාලඥයෝ මේ සංසිද්ධිය පාවිච්චි කරන්නේ දේශපාලන උවමනාවන් සඳහාම පමණයි. මෙතනදී අපි තව දෙයක් කියන්න ඕන රටේ විපක්ෂයට. පාගමන් විරෝධතා ප්‍රකාශ වලින් එහාට ගිය දෙයක්
රටේ විපක්ෂය කළ යුතුයි. මොකද මේ දක්වා පාස්කු ප්‍රහාරය සඳහා යම් හෝ සත්‍යයක් අනාවරණය කරගත්තේ යම් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුලින් යම් බලපෑමක් කරේ මේ රටේ සිවිල් පුරවැසියන්. තමුන් බලයට ආවයින් පස්සේ තමුන් ඡන්ද දෙන්නයින් පස්සේ මේව කරන්න බලන් ඉන්නවා කියන කාරණාව මේ රටේ ජනතාව විදියට අපි පිළිගන්න සූදානම් නැහැ. අපි විපක්ෂයට කියනවා මේ රටේ දේශපාලනය කියවා ගන්න කියලා. මොකද මේ රටේ ඉදිරියේදී කරන දේවල් ගැන විශ්වාසය තියන්න අපි සූදානම් නැහැ. ඒක හින්දා මේ රටේ බලය අපේක්ෂාවෙන් ඉන්නවනම් මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරන්න විපක්ෂයේ කුමන හෝ පක්ෂයක් ඉන්නවනම් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගන්න පුළුවන් ධනාත්මක දේවල් මේ රටේ මහ පොළවේ හැප්පිලා අධිකරණ ඉදිරියේ ක්‍රියාත්මක වෙලා කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා. වෙමින් පවතින දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒවා එක්ක ප්‍රායෝගිකව සක්‍රීයව එකඟ වුණොත් එකතු වුණොත් පමණක් අපිට ඒ අය විශ්වාස කරන්න පුළුවන්. එහෙම නැතුව සංකේතාත්මක විරෝධතා පමණක් මේකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක ඒක සැබෑ විපක්ෂයක විපක්ෂයේ දේශපාලන මතවාදයක අපි බලාපොරොත්තු නොවන කාරණාවක්. එතකොට දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් කලට විවිධ දේවල් සිද්ධ වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා දැන් මේ පාස්කු ප්‍රහාරේ ප්‍රධාන ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඒ DNA වාර්තාව. ඒ DNA වාර්තාව සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒක විමර්ශනයේ අදාළව ඉදිරිපත් වෙච්ච DNA වාර්තාව මගින් දුන්නට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් තමයි මේ DNA වාර්තාව මගින් ලබා දීලා තියෙන්නේ. පැහැදිලිවම කාදිනලුන් උතුමනුත් පහුගිය අවස්ථාවේ මේ 21 වෙනිදා උතුමගේ කතාවේදී ඇහුවා කවුද මේ අවසන් වශයෙන් මේ DNA වාර්තාව ලබා ගන්න ඉල්ලීම් කරේ, ඒ සඳහා නියෝග ලබා ගත්තේ මොන අධිකරණයෙන් කවදාද කියන කාරණාව. අපි දන්නවා අධිකරණයක් වෙත දැන් පැහැදිලිවම විමර්ශන අධීරයේදී ඉදිරිපත් වෙලා තියෙනවා ඒ වාර්තාවන්. එතනින් එහාට යමක් අවශ්‍ය නම් මේවා ඉල්ලුම් කරන පාර්ශවයක් තියෙන්න ඕන. ඒ ඉල්ලීම් කිරීම සඳහා සාධාරණ හේතු පෙන්වන්න ඕන අධිකරණයක. ඒ කිසිවක් නැතුව මේ විමර්ශනයන් තුලට කලින් කලට කඩාපාත් වෙන මේ වගේ වාර්තා තුලින් මේ පද්ධතිය තුල මේ විමර්ශන ක්‍රියාවලිය තුල අධිකරණ ක්‍රියාවලිය තුල මේ අධිවර්ණ කටයුතු පැහැදිලි ලෙසම දුර්වල කරනවා. මොකද අපි දන්නවා මෛත්‍රීපාල ඝාතනය කරන්න හිටියා, ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු ගෝඨාභයව ඝාතනය කරන්න කියලා හිටියා කියන හඬපට මගින් අර නාමල් කුමාරලගේ සහරාන් අත්අඩංගුවට ගන්න තිබුණු ක්‍රියාමාර්ග වැළැක්ුණා. ඒ හරහා අද මේ වෙනකොට අවුරුදු 4ක් සැපිරෙන මේ ප්‍රහාරය දියත් වුණා. එතකොට මේ අධිකරණ ක්‍රියාමාර්ග දුර්වල කරන්න, අධිකරණයේ තියෙන සාක්ෂි අඩපණ කරන්න කාට දුවමනා කරන්නේ? මොකද සාරා ජස්මින් මේ රටේ පලා යාමට උදව් කිරීම සම්බන්ධයෙන් නඩුගොනුවක් එකපසකින් ක්‍රියාත්මක වෙනකොට අවුරුදු 4ක් පිරෙන තැන ඒ ආසන්නේ ඒ තැනැත්තිය ඒ කාත්තන් කුඩිවල ඝාතනය වුණා කියලා තවත් DNA වාර්තාවක් ඉදිරිපත් වීම ඉතාමත් පරස්පර කාරණා දෙකක්. මේ විමර්ශකයෝ කොහොමද ඒව අධිකරණයක් ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ? එතකොට මේ රටේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දැක්කා පෞගිය දවස්වල මේ රටේ වගකිය යුතු ඇමතිවරේ ප්‍රකාශයක් සඳහන් කරනවා. ඔහු සඳහන් කරනවා මේ SP දිසානායක කියන ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා යහපාලන කාලය වෙනකොට මේ රටේ ආරක්ෂාව දුර්වල වෙලා තිබුණේ. ඒ නිසා ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල තත්ත්වයක් තියෙනකොට රට නිකන් සොහොනක් වගේ බවට පත් වෙලා තියෙනකොට මේ ISIS සංවිධානයට ඕන වුණාලු නවසිලන්තයේ, එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානයේ, එහෙමත් නැත්නම් කාශ්මීරයේ පත්තු කරන්න තිබුණු බෝම්බයක් මෙහි ගෙනල්ලා පත්තු කරන්න. මේක බොහොම බරපතල ප්‍රකාශයක්. අපි කියනවා ත්‍රස්ත විමර්ශන අංශයට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආරක්ෂක ආරක්ෂාව භාර නිලධාරීන්ට වහාම
එස්පී දිසානායක කැඳවලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න ඕන. එයාට මේ තොරතුරු ලැබෙන්නේ කොහෙද? එයා කියනවා එයා අධ්‍යයනය කරපුවා කියලා. එයා අධ්‍යයනය කරේ මොනවද? මොකද මේ ප්‍රකාශය දැන් අවුරුදු 4ක් ගෙවෙන තැන අපි තාම දැක්කේ නැහැ. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවන් වූ මතවාදයක් දියත් වෙනවා. මේ පළවෙනි අවස්ථාව තමයි අපි දකින්නේ. එස්පී දිසානායක අවුරුදු 4ක් ගිය තැන එයා හොයාගත්ත දේ කියනවා. අංක 1ට එස්පී දිසානායකව ගෙනල්ලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕන. මොකද මේ වගේ ප්‍රකාශ කලින් කලට දීලා ඒවා වැහිලා යනවා. මොකද අපි දන්නවා දැන් මේ පාස්කු සැමරුම 21 වෙනිදා එළඹෙනවා කියනකොටම ඒ ආසන්නේ අකුරණ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා 18 වෙනිදා ලැබුණලු වාර්තාවක්. ඊට පස්සේ නැවත අපි දැක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා 19 වෙනිදා වෙනකොටත් තවත් ඒ හා සමාන තොරතුරක් ආවා. මුස්ලිම් ජනතාව ගැවසෙන ගම්මාන ප්‍රදේශ ඉලක්ක කරලා බෝම්බ ප්‍රහාරයක් යනවා කියලා. එතකොට ඊට අදාළ විමර්ශන දවස් 3ක් යනකොට ඉසදීන් මොහමඩ් සජිත් කියලා පුද්ගලයෙක්ව හාරිස් පත්තුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට අපි දන්නවා අපි දින 1000ක් පාස්කු ප්‍රහාරයට සැපිරෙන අවස්ථාවේදී තේවත්ත සිද්ධාස්ථානයේ ඒක සමරන්න උත්සාහ කරන වෙලාවේ සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුල බෝම්බයක් තිබිලා හම්බ වුණා. අද වෙනකොටත් ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙන දේවල් අපි දැක්කා. ඒ වෙනකොට හිටපු දේශබන්දු ඇවිල්ලා කිව්වේ කොහොමද මේ බෝම්බේ අර ඉස්පිරිතාලවල තිබ්බ බෝම්බ වලට සමානයි. අර සංක්‍රිස්තියන්ගේ කාමරයේ තිබිලා හඳුන් කූරු හොයාගත්තා, ඉටිපන්දම් හොයාගත්තා, ওই වගේ කාරණා ගොඩක් ඉදිරිපත් කර අපි දන්නවා මේ කාලාන්තරයක් තිස්සේ ලියවෙන්නේ එකම පිටපත්. එහෙමනම් මේ අකුරණ සිද්ධියත් අපි සූදානම් නැහැ තවත් ප්‍රවෘත්තියක් බවට සලකලා අතහරින්න. මේ රටේ යම් සැමරුමක් සිද්ධ වෙනකොට මේ රටේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් මිනිස්සු හඬ නගනකොට ඒ හඬ එළියට පෙන්වන්න උත්සාහ කරනකොට මේ වගේ පිටපත් ලියවෙන එක අද සරල සිද්ධියක් බවට පත්වෙලාද කියන සැකය අපට තියෙනවා. මාධ්‍ය ප්‍රකාශවරයා කියනවා දැන් ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයා යම් නිශ්චිත හේතුවක් සුවිශේෂී හේතුවක් කියලා නැහැලු ඔහු මෙහෙම කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු මේ රටේ උදේට නැගිට්ටම ෆෝන් එක අරගෙන පොලිසියට කෝල් කරලා මේ වගේ දේවල් කියනවා. ඒකද මේ මාධ්‍ය ප්‍රකාශකවරයා අපට කියන්නේ. අපි කියනවා මේ සිද්ධීන් සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් සිද්ධ විය යුතුයි. මොකද අද සියලු සාන්තුරයන්ගේ ඒ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය එහෙම්මම යට ගිහිල්ලා තියෙනවා. අද ඒ වලට අදාළ ඒවා තියපු කෙනෙක් ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් හොයාගෙන නැහැ. ඒ වෙනකොට දැන් මේ අකුරණ සිද්ධියත් ඒ වගේ සිද්ධියක්ද කියන සැකය අපට පැහැදිලිවම තියෙනවා. ඉතින් මේ රටේ මේ සිද්ධ වෙමින් පවතින දේවල් මේ රටේ ජනතාව බොහොම පැහැදිලිව විග්‍රහ කරගන්න ඕන. මේ රටේ ජනාධිපතිවරයා අපි දකිනවා ඊයේ ව්‍යාපාරිකයෝ 40ක් විතර ගෙන්නලා ඒ අයට කියනවා ලබන අවුරුද්ද වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන් කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් බිලියනයක් ආයෝජනය කරනවලු. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය තව මාසෙකින් විතර එයා එලි දක්වනවලු. හැබැයි අපි දැක්කා දැන් මේ රටේ ත්‍රස්ත පනත ගේන්න තිබුණු හදිස්සිය මේ රටේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන බවක් පේන්නේ නැහැ. මේ රටේ පැහැදිලිවම ත්‍රස්තවාදයට එහා ගිය ආර්ථික ප්‍රශ්නයක් මේ රටේ තිබුණා. මේ රටේ තියෙනවා මේ වෙලාවෙත්. ඒ සම්බන්ධයෙන් උත්තර හොයන්න ජනාධිපතිවරයා තව කල් මරණකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් බොහොම ඉක්මන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි දකිනවා විදේසාස රාජපක්ෂ ඇමතිවරයා දැන් පන්සල් පල්ලි ගාන ඇවිදිනවා ඒක සාධාරණීකරණය කර කර. පැහැදිලි ලෙසම ත්‍රස්තවාදී පනත කියන්නේ මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීම සඳහා ඉදිරියේදී තමන්ගේ පාලනයන් අසාර්ථක වෙන තැන ඒ අසාර්ථකභාවය වහගණ්ඩ ජනතාව මාධ්‍ය සියලු අංශ මර්ධනය කිරීම සඳහා ගේන මර්ධන මෙවලමක්ම විතරයි. ඒක නිසා ඒ පනත කිසි ආකාරයකින් සංශෝධන ඇතිව හෝ නැතිව සම්මත කිරීමට මේ රටේ ජනතාව ඉඩ ලබා නොදිය යුතුයි.
මේ රටේ මහ බැංකුව හැමදාම අපිට සැපයුවේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති. මේ රටේ මහ බැංකුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී මහදවාලේ මංකොල්ල කෑවා. ඒ සම්බන්ධයෙන් වන තමන්ගේ හිතවතා අර්ජුන් මරහේන්ද්‍රන් මේ වෙනකන් අධිකරණ ක්‍රියාමාර්ගවලට අරගෙන නැහැ. රටේ මහ බැංකුව කියන්නේ සමස්ත බැංකු පද්ධතියේ සමස්ත මූල්‍ය පද්ධතියේ හදවත. ඒ මත තියෙන විශ්වාසය, ඒ මත තියෙන සුරක්ෂිතභාවය මේ රටේ සමස්ත මූල්‍ය ශේෂ්ත්‍රය සඳහා බලපානවා. නමුත් පහුගිය දවස්වල ප්‍රවෘත්තියක් වාර්තා වුණා මහ බැංකුවේ ලක්ෂ 50කට වෙච්ච දෙයක් නැහැ කියලා. අද උදෑසන වෙනකොට මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් නැහැ කියලා. කොටුව පොලිස් ස්ථානයේ දැනට පවතින විමර්ශන වලින් කියනවා ඒ ස්ථානයේ CCTV කැමරාවක්වත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි වෙනත් ආකාරයේ කිසිම ආරක්ෂිත පද්ධතියක් පිළිබඳව ඔවුන්ට තොරතුරු නැහැ කියන කාරණාව. එතකොට මේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතන් ඉන්නවා, අපි අනුමානයන් වල ඉන්නවා මේ මහ බැංකුව වගේ ස්ථාන කියන්නේ මේ රටේ බොහොම අධි ආරක්ෂිත කපුටෙකුටවත් මැස්සෙකුටවත් ඒකට හානියක් කරන්න බැරි මට්ටමේ තැන් කියන එක. නමුත් අද මහ බැංකුව ප්‍රකාශ කරනවා තමුන් බාරයේ තිබුණු ලක්ෂ 50කට සිද්ධ වුණේ මොනවද කියන්න හෝඩුවාවක් නැහැ කියන එක. මේක මහා බරපතල කාරණාවක්. මේ සම්බන්ධයෙන් අපි දැක්කේ නැහැ දැන් මේ සිද්ධිය වාර්තා වෙලා මේ වෙනකොට පැහැදිලි විමර්ශනයක්, පුළුල් විමර්ශනයක්, දැඩි අවධානයක් මේ රට තුල එල්ල වෙනවා ආරක්ෂක අංශ වෙතින්. මේ රටේ වගකීම්යුත්තන් විසින් ජනාධිපතිවරයා දැන් මේ අද දවස වෙනකොට ගෝල් ෆේස් පිට්ටනියේ අවුරුදු උත්සව දාන්න ලෑස්ති වුණාට මේසා සම්බන්ධ බරපතල තත්ත්වයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හෝ කැබිනට්ටුවේ හෝ ඔය ඇමතිවරුන්ගේ අවධානය යොමු වෙලා නැහැ. ඒක බරපතල තත්ත්වයක්. ඒ වගේම සමහර කතා තියෙනවා සමහර මිනිසුන්ට කියන්නම බැරි ඒවා. අන්න ඒ වගේ අසික්කිත 2:50 කතාවක් අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා. මේ රටේ අධ්‍යාපනය එහෙම නැත්නම් දරුවන්ගේ ජීවිත ප්‍රාණ අපේට ගන්න දෙන්නේ නැහැ කියලා. බම්බුව තමයි මතක තියාගන්න. අද බලන්න බැරුව හිර වෙලා තියෙන ප්‍රශ්න පත්‍ර ටික ලියන්න අපේ දරුව ලෑස්ති වෙන වෙලාවේ මේ මජර ජනාධිපතිවරයාත් ඒකගේ විදුලි බලශක්ති ඇමතියත් බිල වැඩි කරනකම් ලයිට් ටික කපාගෙන හිටියා. දරුවන්ව අඳුරේ තියලා මේ විභාගෙ ලියෙව්වේ. එතකොට ඒ ගත්තේ ප්‍රාණ අපේට නෙමේද? අන්තිමට බිල වැඩි කරගත්ත දවසේ පහුවෙනිදා ඉඳලා ලයිට් ටික දුන්නා. එහෙම ගොබ්බ වැඩ කරපු, එහෙම කුපාඩි වැඩ කරපු ජනාධිපතිවරයෙක්ට පුළුවන් ද රෙද්දක් ඇඳගෙන ඇවිල්ලා කියන්න මේ දරුවන්ගේ ජීවිත ප්‍රාණ අපේට ගන්න කාටවත් දෙන්නේ නැහැ කියලා. මොකද එයාට විතරද මේ රටේ මිනිසුන්ගේ ජීවිත අපේට ගන්න පුළුවන්, ප්‍රාණ අපේට තියාගන්න පුළුවන්? එහෙමද? අපි දැක්කා අපේ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව යම් සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවා. යම් හෝ සහනයක් දෙනවා නම් මේ ප්‍රශ්න පත්‍ර ටික බලනවා කියන එක පැහැදිලි. මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට ලබාගත යුතු අයිතිවාසිකම් තිබෙනවා. නමුත් අපි ඒ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවගෙන් ඉල්ලනවා මේ අපේ දරුවන්, ඒ දරුවන් ඒ අයගේ අධ්‍යාපනය නිසියාකාරව අවසන් කරගෙන අනාගතයට මුහුණ දීම මේ රටේ අනාගතයට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක නිසා අපි හැකි හැම අයුරෙන්ම අපේ පැත්තෙන් හැකිලිලා අපි ඒ දරුවන් වෙනුවෙන් හිතලා මේ වැඩේට අත ගහලා අපි අපේ වෘත්ති අයිතිවාසිකම් අපි එක්ව දිනාගමු. ඒ සඳහා අපිට වෙනත් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. අනාගතයේදී පැහැදිලිවම නීතිඥ ප්‍රජාව විදියට අපිත් ඒ අයෙක් ඉන්නවා ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. ඒකින්ද මේ අවස්ථාවේදී මේ පාලකයෝ අපිට මතකයි මත්පැන් ඒ කියන්නේ බාර් ටික මේ රටේ ඇරියා. කොරෝනාවෙන් පස්සේ විශ්වවිද්‍යාල ටික ඇරියේ නැහැ, ඉස්කෝල ටික ඇරියේ නැහැ. මුන්ට බාර් අරගන්න තිබුණු හදිස්සිය අධ්‍යාපනයේ තිබුණා. ඒකින්ද මේ කාලකන්ණි දේශපාලඥයින්ගෙන් ඒ සාධාරණේ ඉල්ලන්න අපි සූදානම් නැහැ. අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන ගමනේදී අපි හැමදාම ඒ ආචාර්යවරුන් එක්ක ඉන්නවා. අපි මේ වෙලාවේ අපේ දරුවන්ගේ ඒ මූලිකත්වයේ ඒ අවශ්‍යතාවයට මූලිකත්වයේ දෙමු කියන ඉල්ලීම කරන්න කැමති. ඒ වගේම හැම වෙලාවෙම හැම ප්‍රශ්නෙටම ඉස්සරහට දාගන්න මේ රටේ ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙන් අපිට
යම් හෝ සහනයක් ලබා ගන්න තිබුණු තැනක් තමයි අවාසනාවන්ත සිදුවීමක් වුණත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඒ සිද්ධ වෙච්ච විනාශය. ඒ විනාශය සම්බන්ධයෙන් පහුගිය දවස්වල අධිකරණ ඇමතිවරයා බොහොම බරපතල ප්‍රකාශයක් සිද්ධ කරා. ඒ ප්‍රකාශය සිද්ධ කරලා දැන් සතිය කාමාරකට කිට්ටු වෙන්න එනවා. නමුත් තාම අපි දැක්කේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරනවා. මොකක්ද ඔහු ළඟ තියෙන තොරතුර කවුරු කාට දුන්නා කියලාද මේ විස්තර ආවේ. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ආරක්ෂක දැන් කියන අධිකරණ ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්නුවලු. නමුත් අද වෙනතුරු අපි දන්නේ නැහැ අපි දන්න සීමාව තුළ එහෙම ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවද කියන කාරණාව. ඒක බරපතල කාරණාවක්. මේ රටේ සමුද්‍ර පරිසරය විනාශ කරපු, මේ රටේ ධීවර ප්‍රජාවගේ ඒ රැකියාව විනාශ කරපු, මේ රටට මහ විනාශයක් කරපු ඒ අනතුර සම්බන්ධයෙන් ඒකේ වන්දි ටික මේ රටට නොලැබෙන තැනට, ඒකේ අධිකරණ ක්‍රියාමාර්ග ටික බාධා වෙන තැනට කටයුතු කරන්න කවුද කිව්වේ කාටද කිව්වේ කියන වார்த்தාව දැන් තැන් තැන් වල එක එක්කෙනාට ඇඟිලි දික් වෙනවා. ඒක නෙමෙයි මේ රටේ සිද්ධ වෙන්න ඕන දේ. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බල කරනවා. අපි ওই පොලිස්පතිවරයාට බල කරනවා. තවත් සේවා දිගුවක් ලැබිලා තියෙන්නේ ඔය පුටුව රත් කර කර, ඔය ඉහේ කෙස් ටික හැලිලා යනකම් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න නෙමෙයි. අඩුම තරමේ ඔය විශ්‍රාම යන දවස වෙනකනුත් මේ රටේ මිනිස්සුන්ගෙන් ගත්ත පඩියට, මේ මිනිස්සුන්ගෙන් කාපු සල්ලි වලට අල්ප මාත්‍රයක හෝ සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තියෙන්නේ මේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලලා එළියට බහින මිනිසුන්ව අල්ලලා කූඩු කරන්න විතරක් නෙමෙයි, මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරවන්න, මේ රටට විනාශයක් කරන විනාශයක් වෙන තැන ඒවා සම්බන්ධයෙන් සොයා බලන්න. නමුත් අද මේ වෙනකොට ඒ ආයතන සියල්ල නිහඬයි. ඉතින් ඒක නිසා අපි ඒ ආයතන වලට කියනවා මේ රටේ මිනිස්සු සූදානම් නැහැ ඔය ක්‍රියාමාර්ග එක්ක ඔය විදියට හිටගන්න. රටේ මිනිස්සු අරගල කරලා ඉල්ලපු වෙනස නෙමෙයි අද දේශපාලඥයෝ මේ මිනිසුන්ට ලබා දෙමින් ඉන්නේ. ඒක හින්දා අපි රටේ ජනතාවටත් කියනවා දැන් මේක මුං කරાવી, දැන් මේක හරියાવી, මේක හරි ගස්සලා දේවි කියලා ආයෙත් අර සුපුරුදු බයිලයට යන්නේ නැතුව අපි ගෙයක් හදන්න දුන්නා නම්, අපි කැඩිච්ච වාහනයක් හදන්න දුන්නා නම් අඩුම තරමේ දෙතුන් සැරයක් ගිහින් බලනවා මේක මුං හැදුවද කියන විදියට හදනවද කියන එක. අන්න ඒ වගේ මේ රටේ මිනිස්සුන්ටත් කියනවා මේක මේ කාලකණ්ණි දේශපාලඥයින්ට බාර දීලා මුං මේක හදලා මාර රටක් කරලා අපිට නිදහස ඉන්න දේවි කියලා හිතාගෙන ඉන්නේ නැතුව, අන්න එහෙම හිතාගෙන හිටියොත් දැන් එක සැරයක් අපි දැනගත්තා අපිට තෙල් ගෑස් ටික විතරයි නැත්තේ. හෙට අනිද්දා වෙනකොට අපිවත් මුන් රටකට විකුණලා මුනුත් මේ රටින් පැනලා ගිහිල්ලා කියන තත්වය අහන්න වෙන කාලේ වැඩි ඈතක වෙන්නේ නැහැ. මොකද අපි දැක්කා ඊයේ පෙරේදා වෙනකොට 1980 ඉඳලා මේ වෙනකොට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මේ රටේ දරුවන් යුරෝපයට හදාගන්න දීලා තියෙනවා 11,000ක් විතර. ඇහුවම ටිකක් පුදුමයි නේද? අන්න ඒක තමයි මේ රටේ, ඒවා මේ රටේ මහා කාලකණ්ණි තත්වයන්. මේ හරහා අත යටි මාරු වෙච්ච ජීවිත, ඒ වලට අදාළ සල්ලි පිළිබඳ මේ පාලකින්ට හාංකවිසියක්වත් නැහැ. එහෙවු රටක් තමයි අපි ජීවත් වෙන රට. මේ රට වෙනස් කරගන්න අපි ඉස්සරහට එන්න ඕන, අපි වෙනස් වෙන්න ඕන. අන්න එදාට මේ රට වෙනස් කරන්න පුළුවන්. ස්තුතියි. සුබ මධ්‍යාහ්නයක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. මම නීතිඥ මනෝජ් නානයක්කාර, කැඳවුම් කරු අරගලයේ නීතිඥෝ සංවිධානයේ. මේ වෙලාවේ ප්‍රථමයෙන්ම ඊද් මුබාරක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ඉස්ලාමීය මිතුරන් සියලු දෙනාටම. එවැගේම සතුට සෞභාග්‍ය සාමය පිරුණු සුබ රාමසාන් උත්සවයක් අපේ සමස්ත ශ්‍රී ලංකා වාසී ඔබ සියලු දෙනාටම අරගලයේ නීතිඥෝ සංවිධානයේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අපි ඊයේ දවස මේ රටේ ඉතිහාසයට දැවැන්ත කඳුළු සටහනක් ඉදිරි කරපු දවසක් කියන එක අපි හැමෝම දන්නවා. ඒ තමයි 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ රටේ ස්ථාන කීපයක් කේන්ද්‍ර කරගනිමින් කටුවපිටිය දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය, සියොන් දේවස්ථානය සහ තවත් සංචාරක හෝටල් කීපයක් කේන්ද්‍ර කරගනිමින් එල්ලෙවෙච්ච ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ඊයේ වෙනකොට
අවුරුදු 4ක් මාස 48ක් සම්පූර්ණ කරනවා. එතකොට මේ අවුරුදු 4 පුරාම අපි වරින් වර ඉස්මතු කරා මේ ප්‍රහාරය එල්ල වෙන්නෙම හුදෙක්ම ත්‍රස්ත ප්‍රහාරයක් විදියට නෙමෙයි බලලෝභී බලකාමී ම්ලේච්ඡ තිරිසන් දේශපාලකයන්ගේ යම් කණ්ඩායමකගේ ඒ බලය තහවුරු කර ගැනීම බල ව්‍යාපෘතියක එක්තරා සිද්ධිදාමයක් හැටියට කියන. ඒක අපි නිශ්චිතව කිව්වා. අදවත් ඒක අපි නිශ්චිතව පැහැදිලිව අපි ඒක බොහොම ස්ථිරව අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා මේක ISIS කියලා, එමුණ තමයි මේක අල්-කයිඩා කියලා, එමුණ තමයි මේක මුස්ලිම් අන්තවාදය කියලා. කොහේ හරි තැනකට දාලා සීමා කරලා ලඝු කරලා ඒක පැත්තකට කරලා ෆයිල් එක වහගන්න උත්සාහ කරනවා නම් අපි කියනවා ඒ වැඩේ කරන්න අපි උඹලට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණා. ඊයේ දවසේදී අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් එතුමන්ගේ ඒ කතාව තුළ එතුමන් ඉතාමත් පැහැදිලිව උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා මේ කරලා තියෙන සහ මේ කෙරෙන විමර්ශනවල තියෙන සැක සංකා මතුවෙන ස්ථාන ගණනාව. උන්වහන්සේ ප්‍රකාශ කරා මේ විමර්ශකයෝ විසින් හිතා මතා විමර්ශන කටයුතු අතපසු කරලා තියෙන මගහැරලා තියෙන යටගහලා තියෙන වහගන්න හදන. හැබැයි මේ විමර්ශනේ සාර්ථක වෙන්න නම් එළියට ඉස්මතු කරගන්න ඕන තැන් ගණනාවක්. උන්වහන්සේ බොහොම පැහැදිලිව උන්වහන්සේ ඊයේ දවසේ ඉස්මතු කරා. දැන් එතකොට අපි අහනවා මේ ආණ්ඩුවෙන්. මේ ආණ්ඩුව කුවා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සහයෝගය ගන්න අපි කැමතියි කියලා. විදේශ ඒ විමර්ශන සහය ගන්න කැමතියි කියලා. අපි දන්නවා ඒකට යම් යම් සාකච්ඡා කතෝලික සභාවත් එක්කත් කරායි කියලා. හැබැයි මේ විමර්ශන කටයුතු නිසි මාවතට කරගෙන ආපු ඒ පොලිස් අධිකාරී ශානි එතකම රවි වගේ පිරිස් මේ විමර්ශන කටයුතුන් අයින් කරලා දාලා ඊට පස්සේ වෙනත් කණ්ඩායමක් ඒ විමර්ශන කටයුතු වලට පත් කරලා ටික දවසක් යනකොට ඒ විමර්ශන කණ්ඩායමුත් ආණ්ඩුවට ඒ බල තණ්හාවට මේ ප්‍රහාරය කරපු මිනිස්සුන්ට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ කියලා දැනගත්තාම ඔවුන්වත් අයින් කරලා වෙනම කොහෙන්වත් ආපු කණ්ඩායම පණ විමර්ශන කටයුතු පවරලා අපි දැක්කා මේ බලය සහිත පිරිස් අවස්ථා ගණනාවකදී මේ විමර්ශන කටයුතු නිසි කේන්ද්‍රගත වෙච්ච අරමුණකට යන්න ඉඩ නොදී මේ විමර්ශන කටයුතු සීසී කඩ කරන්න උත්සාහ කරා. මේවා එක එක පැතිවලට දුවන ආකාරයට ගෙනියන්න උත්සාහ කරා. දැන් කියනවා මොහමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා මේ වෙනකොට ඉන්න බූස්තර රැඳවුම් කඳවුරේ. දැන් කියනවා ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට ගත්ත අල්-කයිඩා සමාජිකයෙක්ගෙන් එළියට ආපු ප්‍රකාශ මත මේ මොහමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා කියන තැනැත්තාත් මේකේ මහමොල කරුවෙක් කියලා. මේකේ මහමොල කරුවෙක් කියලා. දැන් අපි කියනවා උඹලගේ මොල උඹලා තියලා වාඩි වෙන්න. හේතුව තමයි උඹලා මහමොල කරුවක් කරුවා කියන එක එක බාර ගන්න අපිට මොලේ නැත්තේ නෑ. ඒ නිසා අපිට සාධාරණ බුද්ධිය මොලයක් තියෙන තාර්කිකව මේක අහන්න මේක හොයන්න බලට හිතුනහම කොහේ හරි ඉන්න එකෙක් කියලා උඹලා මහමොල කරුවෙක් කරනවා. බලට හිතුනහම කොහේ හරි සංවිධානයක් උඹලා මේක මහමොල කරුව කරනවා. හැබැයි ඇත්තටම මේක කරපු මහමොල කරුව ටික උඹලා රකින්න හදනවා. එහෙම රකිමින් උන්ව ආරක්ෂා කරගනිමින් මැරිච්ච 272ක ජීවිතවලට අල්ප මාත්‍රයක් ඒ ගැන තැකීමක් නොකර හාන් කවිසියක දශමයක ඔවුන්ගේ දුක වේදනාව ගැන හැඟීමක් නැතුව උඹලා කියනකොට අරූ මහමොල කරු කියලා අපි ඒක පිළිගන්න ඕනේ. මූ මහමොල කරු කියලා අපි ඒක පිළිගන්න ඕනේ. තොපි හිතන්නේ අපිට පිස්සු කියලාද? ඒ උඹලා කියන පැතිවලට දුවලා උඹලා කියන පැති පස්සේ ගිහිල්ලා හති වැටිච්ච කාලයක් තියෙන්නේ නැති. හැබැයි දැන් ඒ කාලේ අවසන්. දැන් බොහොම පැහැදිලිව අපි කියනවා මේකට ජාත්‍යන්තර විමර්ශනයක් ඕනේ තමයි.
හැබැයි ඒක කරන්න බෑ පොලිසිය ඔය ඉන්න මේ දේශපාලඥයන්ට කත් අදින දේශපාලඥයන්ගේ පාදසිපාචාර කරන දේශපාලඥයන්ගේ පශ්චාත්භාගයේ ලෙවකන මේ ඉන සුනක හැත්තත් එක්ක මේ වැඩේ කරන්න බෑ එහෙමනම් ඒකට ශානිලා වගේ රවිලා වගේ අවංකව මේ රටට ආදරය කරන මේ ප්‍රශ්නේ ගැන අවංක හැඟීමක් තියෙන විමර්ශකයෝ නැවත ස්ථාන වලට ගේන්න ඕනි ගෙනල්ලා අන්න එහෙම දැස්තිනම් මේ විමර්ශනය විදේශ විශේෂඥ කණ්ඩායම කරා කරන්න ඕනි තමයි හැබැයි ඊළඟ ප්‍රශ්නය අපිට තියෙන්නේ එහෙම කරන්න ඕන නම් දැන් දාපු නඩු වලට මොනවද කරන්නේ එතකොට දැන් දාලා තියෙන නඩු කොහමද ගෙනියන්නේ කොහොමද අසාර්ථක අසම්පූර්ණ ඉවරයක් නොකරපු විමර්ශන වලින් අධිචෝදනා පත්‍ර ගොනු කරලා 24 දිනක්ව කොහොමද විත්තිකාරය කරේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ එහෙමනම් මේ තේරෙනවා මේ හදන්නේ අවුල් ජාලයක් හදන්න හැබැයි මතක තියාගන්න විශේෂයෙන්ම CSR ආයතනය අති උතුම් මෙල්කම් කල්දිර රංජිත් හිමිපාණන් සහය නීතිඥ කණ්ඩායම් මේ වෙනකොට මේ ගැටලුව නූල් බෝලේ ලෙහන්න කෙලවරවල් හොයාගෙන ඉවරයි දැන් හරියටම ගත්තොත් තියෙන්නේ නම් ටිකක් කියන්න විතරයි නම් ටිකක් කියන්න විතරයි ඒ නිසා බොහොම පැහැදිලි ආණ්ඩුවට කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි කියනවා තමුන් නැහැට අවංක අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ හොරු මිනිමරුව රකින් නැතුව සැබෑ පාස්කු දින වින්දිතයන්ට යුක්තේෂ්ඨ කරන්න ඕනි කියලා හිතනවා නම් මේකේ මහමොල කරුවන්ව එළියට දාන්නට ඕනි මහමොල කරුවන්ව අනාවරණය කරන්නට ඕනි ඒකට බලේ තියෙන්නේ මේ වෙලාවේ රටේ තමුන් නැහැට හැබැයි ඔහෙ ඒ වැඩේ නොකර අදටත් කරන්නේ ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරගන්න එක ඒක තමයි කරන්නේ ඒක තමයි කරන්නේ හැබැයි එහෙම කරන ගමන් කියනවා මම තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියා කියලා බම්බුව තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී හොඳයි තමුන් නැහැගේ පක්ෂේ තමුන් නැහැගේ පස්සෙන් එන ගොට්ටන්ට කියන්න හැබැයි මේ රට ඉල්ලන යුක්තිය සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය සත්‍ය ඕක නෙමෙයි ඕක නෙමෙයි ඕක නෙමෙයි එනිසා ඒ සත්‍ය යුක්තිය එළියට ගේනකම් අපි අකණ්ඩව මේ සටන අපි ඉස්සරහට ගෙනියනවා මේ පොළොයට වැළලිච්ච 272 ජීවිත මතක තියාගන්න ඕනේ එතනින් 80ක් දරුවෝ 272න් 80ක් පුංචි දුවල පුතාලා තොපිට දරු කැක්කුමක් නැති වුණාට අපිට දරු කැක්කුමක් තියෙනවා එනිසා මේ මහ පොළොයට වැළලිලා ඒ මොර ගහන ඒ මිය ගිය අයගේ ලේ වලට යුක්තිශීල කරනකම් අපි අකණ්ඩව මේ සටන ඉදිරියටම ගෙනියනවා අපි ගත්තරින්නේ අපි අමතක වෙන්න දෙන්නේ අපි කාලයේ වෙලිතලාවෙන් යටපත් වෙන්න දෙන්නේ නැහැ එනිසා ඒ පාස්කු දින වින්දිතයන්ට අදටත් 500කට අධික පිරිසක් මේකෙන් දුක් විඳිනවා දුක් විඳිනවා පීඩාවට පත් වෙලා ඉන්නේ හැබැයි ඒ මිනිස්සු ගැන වගේ වගක් නැතුව උඹලා අදත් ජෝගි දාන්න ලෑස්ති වෙලා තියෙනවා උඹලා අවුරුදු උත්සව කරපල්ලා උඹලා අවුරුද්ද සමරපල්ලා හැබැයි පොළොව යටින් මොර ගහන ඒ පීඩිතයන්ගේ දුක් කඳුළු වල වන්දිය සාපය තොපේ පිටිපස්සෙන් එනවා ඒක වෙනස් කරන්න බෑ ඒක වෙනස් කරන්න බෑ ඒ මොර ගැහිම ඇහෙන්නේ නැත්තම් ඒ කඳුළු වල බර දැනෙන්නේ නැත්තම් මං අහන්නේ කොහොමද උඹලා දේශපාලන නායකයෝ වෙන්නේ උඹලට කොහොමද කියන්නේ නායකෙක් කියලා තමන්ගේ ජනතාවගේ දුක වේදනාව කඳුල සුසුම දැනෙන්නේ නැති නායකයෝ මොකටද රටකට එහෙව් නායකයෙක් එක්ක මොකද්ද කරන්න පුළුවන් දේ දැන් පහුගිය දවස්වල ඉඳන් කියනවා අපි අහුවා වෛද්‍යවරු විශේෂයෙන්ම මානසික වෛද්‍යවරු කියනවා උෂ්ණත්වය වැඩි වෙනකොට මානසික රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන් කියලා අපි දැක්කා පිස්සෙක් වගේ කෑ ගහන පිස්සෙක් වගේ හැසිරෙන පිස්සෙක් ඊයේ දවසේ හඟුරංකත පැත්තේ ඉන්න ගොන් නාම්බේ කේප වස්සෙක් ඊයේ මාධ්‍යට ඇවිල්ලා කියනවා මේක මේ නවසීලන්තයට ගහන්න ගිය එක පල්ලිවලට ඊට පස්සේ මේක ගහන්න ගියා කාබුල් නගරේ හිටපු නවසීලන්ත හමුදා ඛණ්ඩයකට ඊට පස්සේ බැලුවා බැරි නිසා
මේනිකම් පහළු සහුණක් වගේ මෙන්න මෙහෙට ගැහුවා කියලා. අපි අහන අනේ ගොනෝ. තෝ මොනවා ඉගෙන ගත්ත බූරුවෙද? අර කටුවා පිටියේ පල්ලියේ. අර කොච්චි කඩේ පල්ලියේ. එම් මිනිස්සු අමු අමුයේ මස් වැදලි එල්ලි එල්ලි මැරිච් එක තොට දැනෙන්නේ අමු සොහනකට බෝම්බ ගැහුවා කියලාද? මොන කාලකන්ණියද මේක? මොන නරුමෙද්ද? වලපයයි ගොඩපයයි තියාගෙන මැරෙන්න ඕනු මෙන්න මේ වගේ උන් මැරෙන්නේ තරුණ තරුණියෝ මැරලා යන කාලකන්ණි. අමනියෝ. ඌ හිතන් ඉන්නේ නවසිලන්තෙට ගහන්න බැරි වෙච්චින්ද මෙහෙට ISIS එකෙන් ගැහුවා කියලා. අපි අහනවා කොයි නඩුවේ කොයි විමර්ශන වාර්තාවේ කොයි ජනාධිපති කමිෂන් වාර්තාවේ කොයි පාර්ලිමේන්තු අනුකමිටු වාර්තාවේ තේරීම් කාරක සභාව වාර්තාවේ කොයි වාර්තාවේද තියන්නේ ISIS ඕ අල්කයිඩා තමයි මේක කරේ කියලා. එහෙම කිසිම වාර්තාවක නැහැ ලංකාවේ. හැබැයි මේ අමන දේශපාලඥ අයියේ මාධ්‍ය හමුවට ඇවිල්ලා කියනවා මේක ISIS එකෙන් කරේ කියලා. සඳුදාහ අඟහරුවාද වෙනකොට අපි ත්‍රස්ත විමර්ශන ඒකකයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනවා මේ අමන දේශපාලඥයාට විරුද්ධව. දයා කියනවා නම් ISIS එක මේක කරේ කියලා. එයා ඒකට හේතු සාධකත් එක්ක ඔප්පු කරන්න ඕනේ. ගෙදරට වෙලා බණක් දහමක් අහගෙන පිනක් කරගෙන ඉන්න ඕනේ වයසේ. කාලකන්ණි දේශපාලඥ. මුන්ට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ ලේ කඳුළු වල දුක. මුන්ට ඒක දැනෙන්නේ නැහැ අමනයා. ඒ තරමට අසික්කිතයි. ඒ තරමට ජඩයි. ඒ තරමට හිරිකිතයි. මං අහන්නේ මුන්ද දේශපාලඥයෝ කියලා කියන්නේ. එක්කො නොදන්න මංගුල කතා නොකර ඉන්න දැනගන්න. ISIS මගුල තමයි ISIS. ඊට පස්සේ අයිබෝම් පැහැදිලිව කියනවා දැන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණේ වරදකරුවන් බවට පත් කරලා ඔවුන්ට වන්දි ලබා දෙන්න තීරණය කළා තියෙනවා. වන්දි නියම කළා තියෙනවා ගෙවන්න කියලා. අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන කියනවා මට දඩයක් නෙමෙයි වන්දියක් තියෙන්නේ. දැන් වරදක් නොකරපෙකට වන්දියක් ගෙවන්න කියලා කියනවාද? දැන් මෛත්‍රීපාල සිරිසේන කියන තරමට එයා බබා නම්, එයා සුදන නම්, එයා අහිංසකයි නම් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයි මෛත්‍රීපාල සිරිසේනට මිලියන 200ක් ගෙවන්න කියලා කිව්වේ? අපි දන්න විදියට දඬුවම් නියම කරන ක්‍රම කීපයක් තියෙනවා ගරු අධිකරණ හැම. ඒක සිර දඬුවමක් වෙන්න පුළුවන්. ඒක අතිරෝ දඬුවමක් වෙන්න පුළුවන්. මර දඬුවමක් වෙන්න පුළුවන්. ඒක දඩයක් වෙන්න පුළුවන්. ඒක වන්දියක් වෙන්න පුළුවන්. වන්දියක් කියන්නේ දඬුවමක් තමයි. මෛත්‍රීපාල සිරිසේන වැරද්දක් කරේ නැත්තම් ඇයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මිලියන 200ක් ගෙවන්න ඕනි කියලා? නෑ, එයා වැරද්දක් කරා. ඒ වැරද්ද තමයි නොසලකිලිමත්කම කියන වැරද්ද. එයාගේ යට හිටපු නිලධාරීන් පූජිතලා නිලන්ත ජයවර්ධනලා සිසුන ජයකොඩිලා ඒ සමස්තය වැරදි කරා. ඇයි නොසලකිලිමත් භාවය? කොහොමද ඒක කියන්නේ? දණ්ඩනීති සංග්‍රහයේ 30 වෙනි වගන්තිය අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. 30 කියනවා මෙන්න මෙහෙම. මේ සංග්‍රහයේ සෑම කොටසකටම පද සංසන්දනේ වෙනත් අදහසක් නොපෙනෙන විට කරනු ලැබූ ක්‍රියායයි සඳහන් කරන වරදවලට නීති විරෝධී නොකර හැරීම්ද ඇතුළත් වේ. ඒ කියන්නේ ඇක්ට් එකක් ක්‍රියාවක් කියන එක ක්‍රියාවක් කරනවා වගේම නොකර සිටීමත් ක්‍රියාවක් තමයි. ඒක කියනවා දණ්ඩනීය සංග්‍රහයේ 30. දණ්ඩනීය සංග්‍රහයේ 30. ඊට පස්සේ අපිට කියනවා දණ්ඩනීය සංග්‍රහයේ 100. මොකද 100 කියන්නේ? 100 කියනවා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයි. කොහොමද ඒක කියන්නේ? 100 කියනවා පළමුව දෙවනුව තෙවනුව කියනවා. මොකද්ද? යම් දෙයක් කිරීමට ක්‍රියාවකින් හෝ නීති විරෝධී නොකර හැරීමකින් ඕනෑකමින් උපකාර කරන්නේ එය කිරීමට අනුබල දෙන්නෙක් වෙයි. ආධාර අනුබල දීමට දඬුවම් මොකද්ද? අදාළ වරදට නියමිත දඬුවම. මොකද්ද මේක සිද්ධ වුනේ? මේක සිද්ධ වෙන්නේ 293 දණ්ඩනීය සංග්‍රහයේ මිනී මැරීම කියන වරද. අන්න එහෙමනම් මේ 272
මැරුවා. ඒගොල්ලෝ මිය ගියේ නෑ. වා ස්වාභාවික මරණ නෙමෙයි. හුදෙක් ත්‍රස්ත ක්‍රියාවක් කියලා පැත්තකට දාන්න බෑ. නැහැ. 272ක්ව මැරුවා. එක මිනිහ මැරීම. එහෙමනම් ඒ මිනිහ මැරීම කරා නම් නොසලකිල්ල සාපරාදී නොසලකිල්ල අපරාධමේ නොසලකිල්ල කරලා නීතිපතිවරයා දැනගන්න ඕනේ ඔය ඉන්න අයටත් අධිචෝදනා පත්‍ර ගොනු කරලා අපරාධමේ නොසලකිල්ල කියන කාරණයට ගෙනල්ලා දණ්ඩ සංග්‍රහයේ 30 100 193 මේ ගන්න පුළුවන් සියලු දණ්ඩ සංග්‍රහයේ වගන්ති කියලා ඔය සියලු දෙනාට අපරාධමේ චෝදනා ගොනු කරලා ගරු මහාධිකරණයක් හමුවේ ඔවුන්ට දඬුවම් පමුණවන්න ඕනේ. ඒක තමයි නීතිපති කරන්න ඕනේ. එහෙම නැත්නම් බුදියන් ඉන්න එක නෙමෙයි නීතිපතිවරයා කරන්න ඕනේ වැඩේ මේ වෙලාවේ. නීතිපතිතුමාට අපි කියනවා ඔබතුමා හොරට නිදාගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඇත්තට බුදිය ගත්ත එක කූද්දන්න ලේසි. මොකද ඌ බුදි හින්දා. හැබැයි හොරට බුදිය ගත්තොත් කූද්දන්න අමාරුයි. මොකද ඌ හොරට බුදියන් ඉන්නේ හින්දා. ඒ නිසා අපි කියනවා නීතිපතිතුමාට ඔබතුමා ගැන 2,20,00,000 ජනතාව මේ රටේ බලාගෙන ඉන්නවා. මේ රටට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා. ඒ නිසා දැන්වත් තනතුරු තාන්න මාන්න ගැන නොහිතා පදවියේ ගරුත්වය ආරක්ෂා කරලා නීතිපතිතුමා හැටියට ඔබතුමා පාස්කු වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉෂ්ට කරන්න කටයුතු කරන්නට අවශ්‍යයි. ඉලේක අපි දැක්කා ඊයේ දවසේ සජබේ එන්පීපී එක ඇතුලේ දුවන්ද සටනක් තියෙනවා පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට පෙනී සිටීම වෙනුවෙන්. ඔය දෙකොල්ලන්ටම අපිට දෙයක් කියන්න තියෙනවා. එන්පීපී එක වේවා ජාතික ජනබල වේගය වේවා සමගි ජනබල වේගය වේවා අපි කියන්නේ බොරුවට කුලල් කා ගන්න එපා අනුන්ගේ දුක වේදනාව කඳුල වෙනුවෙන්. ඕගොල්ලන්ට දේශපාලන අරමුණකට එහා ගිය සැබෑ ඒ වින්දිතයෝ ගැන දුකක් වේදනාවක් කැක්කුමක් කැකෑරෙන උවමනාවක් තියෙනවා නම් එකතු වෙන්න. එකතු වෙලා මේ ආණ්ඩුවට බල කරන්න. ආණ්ඩුවට බල කරන්න මේ පාස්කු වින්දිතයන්ට යුක්ති ඉෂ්ට කරලා දෙන්න කියලා. ඒ මිසක් ඔයාලා ඒකත් දේශපාලන වේදිකාවක් කරගෙන මාධ්‍ය සාකච්ඡා තියලා මාධ්‍ය හරම පවත්වල වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් පේනවා ඔයාලගේ නිරුවත. ඒ නිසා විපක්ෂයක් විදිහට සැබෑ අවශ්‍යතාවයක් සහිත කණ්ඩායම් විදිහට ජාතික ජනබල වේගයටයි සමගි ජනබල වේගයට අපි ආරාධනා කරනවා පාස්කු දින ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට යුක්ති ඉෂ්ට කර ගැනීම සඳහා පොදු සටනකට අවතීර්ණ වෙන්න කියලා. මනාව ප්‍රශ්න, ඡන්ද ප්‍රශ්න අපි ඡන්දකදී බලාගමු. තාම ඡන්දයක් පේන මානෙක නැහැ. 25 වෙනිදාට කරන්න තිබ්බ එක නැවත ගැසට් එකක් ගහලා කල් දාලා තියෙනවා. ඒ නිසා 25 වෙනිදා ඡන්දයක් නැහැ. පේන මානක ඡන්දෙකුත් නැහැ. ඒ නිසා පැහැදිලිව ඒ කටයුත්ත කරන්න කියන එක කියනවා. අවසාන වශයෙන් ත්‍රස්ස විරෝධී පනත සම්බන්ධයෙන් අපි දැක විජේදාස රාජපක්ෂ අධිකරණ කටයුතු සහ ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා විශේෂයෙන් මල්වතුන අහිමි පානන් හම්බ වෙලා අපි දැක්කා විශේෂ ප්‍රකාශ කීපයක් කරනවා. ඒකෙන් එකක් තමයි යා කියනවා මේ පනතෝ නැහැලු. දැන්ට තියෙන පනතුන් මේ ඔක්කොම කරන්න පුළුවන්. අපි කියන්නේ රටේ වැසියන්ව කඩේ යවන්න හදන්න එපා එමත්තුමා. හේතුව 79 හදපු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඒක හැදුවේ LTTE ත්‍රස්තවාදයේ කේන්ද්‍රගත කරන. හැබැයි දේශපාලඥයෝ කරේ ඊට පස්සේ ඒ පනත දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙච්ච බොහෝ දෙනාව ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ ඒකට ගොදුරු බවට පත් කරගත්තා. ඒක අවසානයේ අපි දැක්කේ වසන්ත මුදලිගේ ගල්වැව සිරිදම්ම ඒත් එක්කම හෂාන් ජීවන්ත වගේ ඒ තරුණ කණ්ඩායම් මාස ගණන් අවුරුද්දකට කිට්ටු වෙන්න රඳවගෙන හිටියා ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ. හැබැයි ඊට වඩා පුළුල් ප්‍රතිපාදන ගණනාවක් මේ අලුත් ත්‍රස්ත විරෝධී පනතට ATA එකට ඇන්ටිටෙරරිසම් ඇක්ට් එකට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා ATA එක කියන්නේ ඊට එහා ගිය දෙයක්. අපි දන්නවා ඔබතුමන්ලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙනකොට ත්‍රස්ස විරෝධී පනතට ආවඩන කිසිම දේශපාලකයෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි? ඔබතුමාලා කවද්ද ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බැස්සේ? ඔබතුමාලා කවද්ද වෘත්ති අරගල වෙනුවෙන්
වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්සේ නැහැ ඔය කෑ ගහන ඔය මේ පනතට ආවරණ සියල්ල ඔකරේ මොකද්ද පස්ස දොරින් ගිහිල්ලා ඇමති කට්ට හොරාගත් එක ලබා දීපු ඇමති කට්ට සූප්පලා පවතින පාලකයට ආවඩපු එක ඒ නිසා ඔයාලා කවුදවත් පාරට බැස්සේ නැහැ ඔයාලා පාරට බහින්නෙත් නැහැ ඒ වෙනුවට ඕගොල්ලෝ කරන්නේ මොකද්ද ඕගොල්ලෝ කරන්නේ ඉන්න පාලකයට හොඳ කිය පාලකයා මත යැපි යැපි පාලකයාගෙන් ලැබෙන ඇමති දොළපිදේනිය භුක්ති විඳිමින් මේ රටේ මිනිසුන්ව පීඩාවට පත් කරන එක. ඒ නිසා ඕගලන්ට එහෙම දෙයක් දැනෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපි අවසාන වශයෙන් කියනවා මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන සැබෑවට දැනන දේශපාලඥයෝ නම් මේ රටේ මිනිසුන්ගේ ගැටලු දැනෙන හැඟෙන දේශපාලඥයෝ නම් මේ ත්‍රස්ත බණතට අත උස්සන්නවත් මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්නවත් ඒ කිසි කෙනෙක් කටයුතු කරන්නේ නැහැ. ඇයි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ බොහොම නිශ්චිත කාරණා තුනක් ලඟු කරලා තියෙනවා. පළවෙනි එක තමයි ආණ්ඩුවට විරුද්ධ වෙන සියලු උද්ඝෝෂකයෝ විරෝධතාකරුවෝ අරගලකරුවෝ මර්ධනය කිරීම. දෙක වෘත්තීය සමිති සියල්ලක් නිෂ්ක්‍රීය කරලා නිහඬ කරලා තමන්ට ඕන විදියට පාලනය කිරීම සහ මර්ධනය කිරීම. තුන තමන්ගේ මතයට පටහැනි මතයක් ජනගත කරන ජනමාධ්‍ය ආයතන වාරණයට ලක් කරලා එව්වා තමන්ගේ පාලනයට නතු කර තබා ගැනීම. ඒ නිසා අපි කොහොම පැහැදිලි කියනවා අරගලයේ නීතිඥ සංවිධානයේ හැටියට අපි මේ ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව ගත හැකි සියලු අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්නවා වගේම මහ පොළවේ එළමෙන සෑම අරගලයකටම සටනකටම අපි එකඟ වෙනවා. හේතුව තමයි මේ පනත මේ රට තුල සම්මත වුණොත් කිසිදු මිනිහෙක්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න තියෙන අවම හිමිකම පවා අහිමි කරන නිසා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි අකණ්ඩව පෙනී සිටින බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙනක කුමාක්